ජාතික ජනබලවේගේ කාන්තාවෝ දිස්ත්‍රික් විධායක සභික අනෝමා මැණිකේ සහෝදරයට ඉතාම සහෝදරාත්මකව ඇරයුම් කරනවා මෙම රැලිය ආමන්ත්‍රණය කරන ලෙසට. ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම පූජක උතුමන්ලාගෙන් අවසරයි. වේදිකාවේ අසුන්ගෙන සිටින සියලුම ආරාධිත අමුත්තන් ඇතුළු ආදරණීය ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අද මම හිතුවා ලොකු අටුවා ටීකා කියන්නේ නැතුව බොහොම සරල පුංචි කතාවක් කියන්න. ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ බොහොම සීමිත දින ගන්න. හැබැයි අපේ ඉලක්කය ඡන්ද කෝටියක්. මෙවර මේ ජනාධිපතිවරණයේදී මේ දේශපාලනය වෙනස් කරන්නේ ගැහෙනවා අපේ අතින්. මොකද කියන්නේ? ඔව්, අපි ලෑස්ති. එහෙමනම් ආදරණීය සහෝදරියනි, අපි අපේ කකුල් දෙකෙන් ගෙයක් ගෙයක් ගානේ ඇවිදිමු. අපිට දවසකට කතා කරන් තියෙන වචන 20000 අපි මේ ඡන්ද කෝටිය වෙනුවෙන් කතා කරමු. හවසට ගෙදර ආවම මහත්යට කන්දොස් ක්‍රියාවක් වෙන මේ වචන 20000 අපි මේ සමාජය වෙනස් කරන්න පාවිච්චි කරමු. නේද? ඒ වගේම අපේ සහෝදර වරුන්ට තියෙනවා පුංචි මැජික් එකක්. ආදරණීය සහෝදර වරුනි, මේ ආමන්ත්‍රණය ඔබට. අපි මේ සම්මතය වෙනස් කරමු. අපි 21 වෙනිදා වෙනකන් ඔබේ ගෙදර ඉන්න බිරිඳ, ඔබේ දියණිය, ඔබේ නැගණිය ගෙදරින් නිදහස් කරන්න. ඇය මේ සමාජ මෙහෙවරට දායක කරන්න. ගෙයක් ගෙයක් ගාන කැන්වසින් කරවන්න, ඇයට අවස්ථාව දෙන්න. ඒ වෙනුවෙන් ගෙදර මෙහෙවර දින කීපයකට ඔබ කරන්න. ආදරණීය සහෝදරියනි, කඳු හේල් මිටියවත් අවුව වැස්ස කටුකඳුරු අපට බාධකයක් නෙවෙයි නේද? නින්දා අපහාස අපට අදාළම නෑ. එහෙමනම් අනිවාර්යෙන්ම අපිට මේක කළ හැකි. අපි අනිවාර්යෙන් කළ යුතුයි මෙය. ඇයි මේ ගැහෙනු අපිට මේ තරම්ම මේක වෙනස් කරන්න උවමනාවක් තියෙන්නේ? මොකද මේ ආර්ථික පීඩනේ වැඩිම බර දැනෙන්නේ ගෙදර කුස්සියට. ඒ කියන්නේ ගැහෙනු අපිට. අද මේ රට බංකොලොත් කියලා හොඳටම දන්නේ ගමේ දුප්පත් ගෙදර කුස්සියේ ඉන්න අම්මා. තමන්ගේ දරුවගේ බත් වේල වේල් 3-2 අඩු වෙනකොට, තමන්ගේ දරුවගේ බත් ගානේ ව්‍යංජන 3-2 අඩු වෙනකොට, 3-1 අඩු වෙනකොට, තමන්ගේ දරුවගේ පාසල් ගෙනින කෑම පෙට්ටියේ කෑම එක මඤ්ඤොක් කාලේට වැටෙනකොට, සම්බෝලයි බතුයි වෙනකොට, ඒ අම්මා දන්නවා මේ රට බංකොලොත් කියලා. ඒ අම්මට ආර්ථික නිර්ණායක අවශ්‍ය නැහැ. එහෙමනම් ගැහැණියට තමයි අවශ්‍ය වෙන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න. එහෙමනම් අපි එකට එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කළ යුතුමයි. අපේ ආච්චිලා, ආච්චිලාගේ අම්මලා මේ ජීවිතේ විඳවල මැරිලා ගියා. හැබැයි අපි මෙච්චර කාලයක් ජීවිතේ විඳෙව්වා. අපි තවත් ජීවිතේ විඳවිය යුතු නැහැ. මොකද මේක හරි පින්සාර බිමක්, සම්පත් වලින් පිරිච්ච රටක්. ඇයි අපි විඳවන්නේ? අපි බදු ගෙවනවා. හැබැයි අද කණ්ඩ නැතුව බඩගින්න ජීවිත ඕන තරම් මේ මහ පොළොව උඩ තියෙනවා. එහෙමනම් අපිට ඕනේ අපි මැරුණ හීන යලිත් පණ ගන්නන්න පුළුවන් නායකයෙක්. අපිට දකින්නේ එවන් වැඩපිළිවෙලක් තියෙන්නේ මේ ජාතික ජනබලවේගයේ පමණයි. එවන් නායකයෙක් ඉන්නවා නම් ඒ මේ ජාතික ජනබලවේගයට නායකත්වය සපෙන අනුර කුමාර දිසානායක සහෝදරයම පමණයි. මෙතෙක් මේ රට පාලනය කරපු, මේ රට වනසපු හැම පාලකයෙක්ම ඔතෙන්ට ගියේ අපේ කතරෙන්. එහෙමනම් ඕම් මේ රටෙන් අතුගාලා දාන එක අපේ වගකීමක් සහ අපේ යුතුකමක්. මේක සමාජ මෙහෙවරක්. මේක අනිවාර්යෙන් අපි කළ යුතු දෙයක්. මොකද අපේ දරුවන් වෙනින් ඔබ ඔබේ දරුවට ආදරෙයි නම් අනිවාර්යෙන් මේ ක්‍රමය වෙනස් කරන්න දායක විය යුතුයි. අපි විසින් කරපු වරද නිවැරදි කරගන්න අවස්ථාව දැන් එළඹිලා තියෙනවා. එළඹෙන 21 වෙනිදා මාලිමාව ඉදිරියෙන් කතරේ ගහලා අපි මේක වෙනස් කරමු. මේ මහ පොළොව ඉල්ලන නායකයා අපි මේ මහ පොළොවට ගෙනත් දෙමු. මේ මහ පොළොවේ කුසගින්න සතෙක්වත් මැරෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ තරම් සම්පත් පිරිච්ච රටකට, මේ තරම් සම්පත් තියෙන රටක ඇයි බඩගින්නේ මැරෙන්නේ? මේ මහ පොළොව ඉල්ලන්නේ අපේ මේ මහ පොළොවේ ගුණසුවඳ දන්න නායකෙක්. ඒ අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. එහෙමනම් අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ කාර්යය කරමු. මේ සමාජ මෙහෙවර කරමු. අනිවාර්යෙන්ම අපේ දරුවන්ට හෙට දවසක් උදා කර දිය යුතුයි. මොකද මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඉන්න රටක් නැහැ. අනිවාර්යෙන් ඒ නිසා අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ආදරණීය සහෝදරයනි,
අපි එක මිනිට එකතු වෙලා මේ වෙනස කරන්න ලෑස්ති නේද? හොඳයි, එහෙමනම් ගැහැණු අපි එක මිට එකතු වෙලා එළඹෙන 21 වෙනිදා මේ දේශපාලන ක්‍රමය මුළුමනින්ම මේ රටෙන් අතුගාලා දාලා අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ මුල් පුරවැසියා බවට පත් කරනවාමයි ඒක නියතයි. එසේනම් ඔබ සියලු දෙනාටම ජය වේවා, ජාතික ජන බලවේගයට ජය වේවා, අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා. ස්තුතියි.